අනිත් එදා මියුල් ටෙරිටරි එකට අපි යනකොට කාගෝ ගෙනියන්න නැති තරමට හොඳයි. මොකද කාගෝ ගෙනියුත් ඉතරා ස්කෑනර්ස් වලින් පින් වෙන්නේ. එහෙම නැත්නම් ස්කෑනර්ස් වැඩ කරන්නේ නැහැ. ස්කෑන් එක වැඩ කරන්නේ කාගෝගේ ටැග් එකට. අපි මේ කඩෙන් බඩු හොරකම් කරනකොට අර ඒකේ කීක් කීක් ගන්නා වගේ එහෙම සිස්ටම් එකකට තමයි සෙට් කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි බඩු මොනවත් ගෙන නැත්නම් ඒක වැඩ කරන්නේ නැහැ. Remember Sam, before you approach the mule drop site, we recommend you use a watch tower to confirm the location of the post box containing our cargo. ඒගොල්ලෝ කියන්නේ අපිට ස්ටෙප් බයි ස්ටෙප් මේව කරන්න කියලා. නමුත් අපි යන්න හදන්නේ ෆයිට් එකට කෙලින්ම. මෙතන මියුල් කෙනෙක් ඉන්නවා මෙතන. අඩි පාරක් තියෙනවා අපේ නන්නේ මම හිතන්නේ වෙන කවුරු හරි ගිය කෙනෙක්. අපි මේ පැත්තෙන් ගියේ නෑ නේද? අර අයිටම් එක මේ වුණා, ට්‍රිගර් වුණා. නමුත් අපි පින් වුණ නැහැ. මොකද පින් වෙන්න විදිහක් නැති නිසා, අපිට මොනවත් කාගෝ නැති නිසා. Mule drop sites are rarely deserted, so remaining undetected is key. Keep a low profile and move slowly to minimize noise. මතරම් මොකද්ද ඔබන්න ඕනේ කී එක කියලා. ඊළඟට මෙයාලා ටේක් අවුට් කරන එකේ තියෙන එක දෙයක් තමයි හයි ඩෙන්සිටි මැටීරියල් සෙට් වෙනවා. අපි ප්ලේ කරද්දි වෙරි හාඩ් වගේ ඩිෆිකල්ටි එකක හයි ඩෙන්සිටි ඒවෑ පැකේජ් එක අනිත් ඒවට වඩා 150ක් අඩුයි. ඒ වගේම තව වර්ගයක් තියෙනවා ලයිට් කියලා එකක්. ඒක බර 150ක් අඩුයි. ඉතින් කවුරුත් මේ ඒරිය එක නැහැ. අර පැත්තට වෙන්න තමයි අනිත් පැයි.